ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. අද උදෑසන 11ට පමණ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාටින්. අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සඳහන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. එම 21 දෙනා වන්නේ මහින්ද යාපා බේවර්ධන, සීවී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩොලීප් විජේසේකර, ජානක වක්කුඹුර, නාමල් රාජපක්ෂ, ශිහාන් සේමසිංහ, තේනුක විදානගමගේ, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, කංචන විජේසේකර, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර හා ඩීවී චානක යන මහතුරුන්. මේට අමතරව ජාතික ආණ්ඩුව පැවති සමයේ ආණ්ඩුවෙන් වෙන් වී පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ටීබී ඒකනායක, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුදර්ශනි ප්‍රනාන්දු පොල්ලේ, තාරනාත් බස්නායක, සුමේදා ජී ජයසේන, සුසන්ත පුංචිරි නෙමේ යන හිටපු මන්ත්‍රීවරුන් 8 දෙනාද අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. මොකද ජනතාව අවසානයේ ජනතාව තීන්දුව ගන්න අපි ගත්ත හැම ක්‍රියාමාර්ගයක්ම හරිද වැරදිද ජනතාවට තමයි ඒ අයිතිය තියෙන්නේ පරම අයිතිය ජනතාවගේ අයිතිය කාටවත් මං හිතන්නේ නැහැ අධිකරණයකදී ඒක අභියෝගයට ලක් කරනවා නම් ඒක මං හිතන්නේ සම්පූර්ණ වැරදි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉන්න කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදය අවුරු කරන මැතිවරණයක් ඒකට බයයි කියලා මටනම් තේරෙන්නේ නැහැ අපි මැතිවරණයකට මොන දෙනවා උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ජාත්‍යන්තර කණස්සල්ල ගැන මොකක්ද කියන්නේ තියෙන්නේ? සමහර රටවල් ඉදිරියට ඇවිත් අදහස් දක්වලා තියෙනවා. ඔවුන් තේරුම් ගන්න ඕනේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා. ජනතා මතය විමසන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලාද ඔබ කියන්නේ? අනතුරුව අග්‍රාමාත්‍යවරයා රාමක්ෂ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් බැහැදක ආශිර්වාදය ලබා ගත්තා.